සුබ දවසක් ඒවා කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම අපිට පහසුවෙන් swing trading opportunities අඳුරගන්න පුළුවන් වෙන ක්‍රම කිහිපයක් සම්බන්ධයෙන් කියලා දෙන්න අදහස් කළා. එතකොට ඉස්සෙල්ලාම අපි ඇත්තටම Bitcoin වලට දැනට වෙලා තියෙන දේ ගැන පොඩ්ඩක් බැලුවොත් එහෙම අපි කලින් දවසේ වීඩියෝ එකේදී මෙහෙම triangle pattern එකක් තියෙනවා කියලා පෙන්නුවා. ඒක ඇත්තටම ඇසෙන්ඩින් ට්‍රෑන්ගල් එකක් තිබේ. ඇසෙන්ඩින් ට්‍රෑන්ගල් එක වැඩිඩ කඩක් තියෙන සාමාන්‍ය මාකට් කන්ඩිෂන් වල යටතේ උඩට බ්‍රේක් වෙන්න. නමුත් මම එතනදී කිව්වා බිට්කොයින් වල ට්‍රෙන්ඩ් එක බේරිෂ් පැත්තට හැරිලා තියෙන නිසා සමහර ලාවට යටට බ්‍රේක් වෙන ඉඩ කඩකුත් තියෙනවා කියලා. ඉතින් යටට බ්‍රේක් වුණා ඊට පස්සේ උඩ ආයෙසරක් ට්‍රෙන්ඩ් ලයින් එක ටෙස්ට් කරලා යටට වැටිච්ච ස්වභාවයක් තියෙනවා. එතකොට දැනට මෙතන පොඩි ඩබල් බොටම් එකක් වගේ හදලා බිට්කොයින් ටිකක් අප් වෙලා තියෙනවා. එතකොට නමුත් ලොකු මොමෙන්ටම් එකක් බිට්කොයින් වල පේන්න නැහැ. ඒක හින්දා එක්කෝ මේ රේන්ජ් එකේම තව යන්නයි, එහෙම නැත්නම් තව ටිකක් යටට ඩම්ප් වෙන්නයි තමයි වැඩිපුර ඉඩකඩක් තියෙන්නේ. ඉතින් නමුත් දැන් මෙතන අපිට මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගත්ත හැකි. ඒතර ඕක බ්‍රේක් වුණොත් අපිට මෙතන මේ කලින් තිබ්බ කියන 47300 වගේ තියෙන රෙසිස්ටන්ස් එක ආයසරයක් ටෙස්ට් කරන්න ඉඩ කඩක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ ඒක බ්‍රේක් වුණොත් අපි අර ලොකුම ස්ට්‍රොง රෙසිස්ටන්ස් එකක් තියෙන මෙතන මේ 49300 වගේ තියෙන සෝන් එක. එතකොට දැන් අපිට ඔය සෝන් එක ගොඩක් ඉම්පෝර්ටන්ට් වෙන්න එක හේතුවක් තමයි අපි ඩේලි chart එක දාගෙන බැලුවොත් එහෙම අපිට ඩේලි chart එකේ පේනවා මෙතන තිබ්බ swing low එක daily chart එකෙන් break කරලා තියෙන්නේ. එතකොට market structure එක daily chart එකේ පැහැදිලිව break වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඉතින් එහෙම වුණාම ආයසරයක් උඩට ගිහිල්ලා අපි බලන්න ඕනේ උඩදී higher low එකක් හදනවාද කියලා. ඉතින් higher low එකක් හැදෙන්න වැඩිපුරම සම්භාවිතාවයක් තියෙන්නේ මේ වගේ area එකක. එතකොට එතනින් reject වුණොත් එහෙම dump එක යටට continue වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් බැරි වෙලාවත් එහෙම dump වුණොත් එහෙම bitcoin අපිට බලන්න පුළුවන් අපිට කොහොම තැන්වලදීද හොඳ swing trades වලට enter වෙන්න අවස්ථාවක් තියෙන්නේ කියලා. එතකොට එකක් තමයි මෙතන තියෙන මේ golden pocket එක. ඒක තියෙන්නේ 38400 වගේ level එකක. ඒකත් එක්ක මෙතන මේ support එක හම්බෙච්ච zone එකත් වැඩ කරනවා. ඉතින් අපිට හරියටම වුණනම් මෙතන low එකේ ඉඳන් මෙතන high එකට fibonacci retracement tool එක ඇඳගත්තාම එතකොට golden pocket එක අපිට මාක් කරගන්න පුළුවන්. ඉතින් දැන් golden pocket එකට එන්න නම් මෙතන මේ කලින් හැදිච්ච low එක break වෙන්න ඕනේ. අපි ඒක මතක තියාගන්න ඕනේ. ඉතින් සමහර අවස්ථා තියෙනවා golden pocket එකනොත් යටට වැටෙනවා. ඉතින් එහෙම යටට වැටුනොත් එහෙම අපිට 36400 නැත්නම් 36350 ඊට පස්සේ 36100 වගේ හොඳ support zone එකක් තියෙනවා අපිට පේනවා කලින් support එකක් ඇරෙට වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ ඊට යටින් තියෙනවා 34700 වගේ දැන් 37300 වගේ අතර සෝන් එකක්. ඉතින් ඔය ටික තමයි අපිට හොඳ swing trade වලට enter වෙන්න, කියන්නේ long trade වලට enter වෙන්න අවස්ථාවක් තියෙන swing long trade වලට. එතකොට ඉතින් මම අර ස්ථිරවම කියන්නේ ඔය සෝන් වලට වැටෙයි කියලා. එහෙම එකක් නෙමෙයි කියන්නේ. කියන්නේ බැරි වෙලාවත් ආවොත් එහෙම අපිට ඔය සෝන් වලින් entries ගන්න පුළුවන්. මොකද මේ සෝන් වල ස්වභාවය තමයි අඩුම තරමින් bitcoin පොඩි ප්‍රතිශතයක් හරි උඩට යනවා. එතකොට අපි ඔය zone වල orders දාගෙන හිටියොත් අපිට යම් profit ප්‍රමාණයක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම නැතුව අපිට දැනට කියන්නේ ඔච්චර යටට වැටෙන්නේ නැතුව කියන්නේ ඔය හොඳට මතක තියාගන්න, කියන්නේ ඔතෙන්ට වැටෙනවා කියලා නෙමෙයි කිව්වේ. වැටුනොත් අපිට trades වලට opportunities ගන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව බැරි වෙලාවත් දැන් මේ zone එකෙන් හරියට bounce වුණොත් එහෙම එතකොට අපිට මේ රෙසිස්ටන්ස් එක බ්‍රේක් වුණාට පස්සේ ඒක සපෝට් එකක් හැටියට වැඩ කරොත් එතනදී පොඩි ලොง පොසිෂන් එකකට එන්ටර් වෙන්න පුළුවන් මේ සෝන් එක ටාගට් කරගෙන. ඕකත් බ්‍රේක් වුණොත් තමයි ඊට පස්සේ අපිට හොඳ ලොง පොසිෂන් එකකට එන්ටර් වෙන්න අවස්ථාවක් තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට සිම්පල් මූවිං ඇවරේජ් ඇඩ් කරගෙන බැලුවොත් එහෙම ඩේලි chart එක දාලා එතකොට අපිට පේනවා දැනට 200 එක break වෙලා තියෙන්නේ. 200 එක break වුණත් මෙතන golden cross එකක් හැදෙන්න යම් කිසි ඉඩකඩක් තියෙනවා. කියන්නේ මේක යටට dump වෙන්නේ නැතුව මේ හරිය range උනොත් එහෙම
මෙතන මේ ගෝල්ඩන් ක්‍රොස් එක අපි අර කලින් කතා කරපු එක තවම හැදෙන්න ඉඩකඩක් තියෙනවා. මොකද මේවා ලැගින් ඉන්ඩිකේටර්ස් නිසා. එතකොට එහෙම ගෝල්ඩන් ක්‍රොස් එක හැදුනට පස්සේ බිට්කොයින් අප් වෙලා 200 එකෙන් උඩ ක්ලෝස් වුණොත් එහෙම. ඊට පස්සේ 200 එකෙන් උඩ ක්ලෝස් වෙලා 50 එකනොත් උඩ ක්ලෝස් වුණොත් එතකොට නම් අපිට ඒක ලොකු බුලිෂ් සයින් එකක් එනවා. මොකද ගෝල්ඩන් ක්‍රොස් එක හෝල්ඩ් කරගෙන හිටියොත්. ඉතින් සමහර අවස්ථා තියෙනවා ගෝල්ඩන් ක්‍රොස් එක හැදුනත් ඊට පස්සේ ගෝල්ඩන් ක්‍රොස් එක සපෝට් එකක් හැටියට වැඩ කරන්නේ නැතුව ඩම්ප් වෙන. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් ඉන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට සිම්පල් ඇවරේජ් ඇඩ් කරගත්තොත් අපිට පේනවා දැන් මේ රතු පාට ඉර තමා 55 සිම්පල් මූවිං ඇවරේජ් සිම්පල් මේ සෝරි එක්ස්පොනෙන්ෂියල් මූවිං ඇවරේජ් එක. එතකොට හරියටම 55 එකෙන් තමා දැනට හෝල්ඩ් කරගෙන ඉන්නේ. ඔතනින් බවුන්ස් වුණොත් හරි නමුත් අපි අර උඩ ලෙවල්ස් ගැන අවධානයෙන් ඉන්න ඕනේ රිජෙක්ට් වෙන්න ඉඩ කඩක් තියෙනවා කියන නිසා. ඊට පස්සේ අද පිවට් පොයින්ට් ඉන්ඩිකේට් එකක් දාගෙන බලන්න පොඩ්ඩක් පිවට් ලෙවල් එක කොහෙද තියෙන්නේ කියලා මම බැලුවේ නැහැ. දාගෙනම බලමු. අද පිවට් පොයින්ට් එක ටච් කරලා තියෙන ඉතින් ඒක නිසා අපිට ලොකු වැදගත්කමක් වෙන්නේ නැහැ. නමුත් මෙතන අපිට S1 ලෙවල් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා යටට ඩම්ප් වුණොත් මේ හරියෙන් සපෝට් එකක් හම්බෙයි කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. එතකොට ඉතින් බිට්කොයින් සම්බන්ධයෙන් ඔය කාරණා ටික තමයි මට කියන්න අවශ්‍ය වෙන්නේ. අපි ඊට පස්සේ මට විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ ස්විං ට්‍රේඩ් ඔපචුනිටීස් ගන්න කොහොමද කියන එක ගැන පැහැදිලි කරන්න. ගොඩක් කට්ටියන්ට ඒක ප්‍රයෝජනවත් වෙන ඉඩකඩක් තියෙන නිසා. එතකොට අපිට දැන් ස්විං ට්‍රේඩ් ඔපචුනිටීස් හොයාගන්න විශේෂයෙන් පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි මේ ඩේලි චාර්ට් එකේ සහ 4-hour චාර්ට් එකේ ගෝල්ඩන් ක්‍රොස් එක හැදෙන එක. කියන්නේ සිම්පල් මූවිං ඇවරේජ් වල. එතකොට අපි දන්නවා ගෝල්ඩන් ක්‍රොස් එක කියන්නේ 200 එකට උඩින් 50 එක ක්‍රොස් වෙනකොට අපි ඒකට කියනවා ගෝල්ඩන් ක්‍රොස් එකක් කියලා. ඉතින් ඕක ඩේලි චාර්ට් එකේ සහ 4-hour චාර්ට් වල ඇති වෙනකොට අපිට ඒක පාවිච්චි කරලා පුළුවන් ස්විං ට්‍රේඩ්ස් වලට එන්ට වෙන්න. ඉතින් ඒක අපි මතක තියාගන්න ඕනේ. මම ඒකට උදාහරණ කිහිපයක් පෙන්නන්නම්. එකක් තමයි මේ ඇටම් චාර්ට් එක, ඒ කියන්නේ කොස්මෝස් කියන කොයින් එකේ. අපි මේකේ ඩේලි චාර්ට් එක දාගත්තොත් අපිට පේනවා මෙතන ඩේලි චාර්ට් එකේ ගෝල්ඩන් ක්‍රොස් එකක් හැදිලා තියෙනවා. ඉතින් දැන් ඕක අය කැන්සල් වෙන්න විදිහක් නැහැ. කියන්නේ සෑහෙන ඩම්පුනේ නැත්තම් මොකද මේවා ලැගින් ඉන්ඩිකේටර්ස් නිසා කොහොමරත් ඔය ගෝල්ඩන් ක්‍රොස් එක කොහොම කන්ෆර්ම් වෙනවා. එතකොට නම් කන්ෆර්ම් වුණා කියලා අපිට එක පාර්ට එන්ට වෙන්න බැහැ. දැන් ඒකට හේතුව තමයි කන්ෆර්ම් වුණාට පස්සෙත් සමහර අවස්ථා තියෙනවා අපහු යටට ඇවිල්ලා ඕක ආපස්සට හැරිලා ඩෙත් ක්‍රොස් එකක් හැදෙන. ඉතින් මෙහෙම ගෝල්ඩන් ක්‍රොස් එකක් හැදුනහම මාකට් එක ගොඩාක් ඕව එක්ස්ටෙන්ඩ් වෙලා නම් දැන් අපිට මෙතන පේනවා මාකට් එක ඕව එක්ස්ටෙන්ඩ් වෙච්ච ස්වභාවයක් තියෙනවා. එතකොට අපිට කරන්න පුළුවන් දෙයක් තමයි දැන් අපි කලින් කතා කර අර මම බිට්කොයින් සම්බන්ධයෙන් කියනකොට අවස්ථාවක කිව්වා මෙහෙම ගෝල්ඩන් ක්‍රොස් එකක් හැදුනට පස්සේ රීට්‍රේස් වුණොත් එහෙම ඔය ගෝල්ඩන් ක්‍රොස් එක කිට්ටුවට රීට්‍රේස් වෙලා ඕක හෝල්ඩ් කරොත් අපිට එතනින් හොඳ එන්ට්‍රීස් ගන්න පුළුවන් ස්විං ට්‍රේඩ් වලට. එතකොට දැනට අපිට දැන් මෙච්චර අප් වෙලා තියෙන නිසා සමහර වෙලාවට මේ ලෙවල් එකට බිට්කොයින් ගොඩාක් කරෙක්ට් වුනේ නැත්තම් මේක වැටෙන්නේ නැති වෙන්න ඉඩ ගඩක් තියෙනවා. ඉතින් එහෙම අවස්ථාවල අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ෆිබොනාචි රිට්‍රේස්මන්ට් ටූල් එක අරගෙන මේ ලෝ එකේ ඉඳන් හයි එකට අඳින එක කොහොම. එතකොට දැන් ස්විං ට්‍රේඩ් එකට නිසා අපි කොහොමටත් මේ හයි එකේදී එන්ට වෙන එක අනතුරුදායකයි. අපි හිතමු ඕක තව උඩට ගියා කියලා. එතකොට අපිට කරන්න තියෙන්නේ ඒ අලුතෙන් හැදෙන හයි එකට ඔහොම ෆිබොනාචි රිට්‍රේස්මන්ට් ටූල් එක අරගෙන යන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ විශේෂයෙන්ම ගෝල්ඩන් පොකට් එකයි ඊට පස්සේ මෙන්න මේ 0.382 ලෙවල් එක, ඒ කියන්නේ 38.2 ලෙවල් එකයි සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න. එතකොට උඩට ගිහිල්ලා ඔය ලෙවල් දෙකෙන් එකකට රීට්‍රේස් වුණොත් අපි හිතමු සමහර අවස්ථා තියෙනවා මාකට් එක ගොඩාක් ස්ට්‍රොන්ග් වුණාම 38.2 ලෙවල් එකකින් බවුන්ස් වෙනවා.
එතකොට ඔහොම බවුන්ස් වුණොත් අපිට මේ හරියේදී වෙනත් කන්ෆර්මේෂන් ගන්න හැදු පුළුවන් වුණොත් ඒ කියන්නේ බුලිෂ් ඩයිවර්ජන්ස් වගේ ඒවා ඒ කියන්නේ එක්කෝ හිඩන් බුලිෂ් ඩයිවර්ජන්ස් එහෙම නැත්නම් අපිට වෙන මොනවා හරි පොඩි ටයිම් ෆ්‍රේම් වල මූවිං ඇවරේජ් වලින් සපෝට් හම් වෙන අවස්ථා එහෙම නැත්නම් බුලිෂ් එන්ගල්ෆින් කැනල් හැදෙන අවස්ථා වගේ අපිට ගොඩක් කන්ෆර්මේෂන් ගන්න අවස්ථා තියෙනවා. ඉතින් එහෙම 36.2 ලෙවල් එකෙන් බවුන්ස් වුණොත් අපිට පුළුවන් ස්විං ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. ඒතකොට ඒක බ්‍රේක් වුණොත් අපිට බලාගෙන ඉන්න පුළුවන් මෙතන තියෙන ගෝල්ඩන් පොකට් එක සම්බන්ධයෙන්. දැන් ඇටම් වල නම් 22.2 වගේ ලෙවල් එකකින් හරියට බවුන්ස් වුණොත් අපිට එතකොට ස්විං ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔය ගෝල්ඩන් ක්‍රොස් හැදෙන කොයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් ඉන්න ඩේලි චාර්ට් එකේ එතකොට අපිට හොඳ ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ දැන් මේකෙම අපි 4 hour chart එක දාගත්තොත් දැන් ඇත්තටම හොඳටම ස්විං ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න අවස්ථාවක් උදා වෙනවා 4 hour chart එකේ ගෝල්ඩන් ක්‍රොස් හැදෙනකොට. එතනදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් ඇරෙයි අපිට පේනවා මෙතන ගෝල්ඩන් ක්‍රොස් එකක් හැදිලා තියෙනවා මෙතන. එතකොට ගෝල්ඩන් ක්‍රොස් එක හැදුනහම අපි දැන් ක්‍රොස් එක හැදෙනකොට ක්‍රොස් එකට කිට්ටුවට ප්‍රයිස් ඇක්ෂන් එක ඇවිල්ලා තියෙනවා නම් එතකොට 200 එක හරි 50 එක හරි සපෝට් එකක් හැටියට වැඩ කරලා එතනින් බවුන්ස් වුණොත් අපිට පුළුවන් එතනදිම ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. එතකොට එහෙම නැතුව දැන් ක්‍රොස් එක හැදෙනකොට ගොඩක් අප් වෙලා තිබ්බොත් අපි කරන්නේ උඩදී එන්ටර් වෙන්නේ නැහැ. අපි බලාගෙන ඉන්නවා ආයසරයක් 50 එකට හරි 200 එකට හරි කිට්ටුවට රීට්‍රේස් වෙනකන්. දැන් අපිට පේනවා මෙතනදී 200 එකකින් සපෝට් හම්බෙලා තියෙන අවස්ථා කිහිපයකදීම ඊට පස්සේ 50 එක බ්‍රේක් කරලා තියෙනවා මෙන්න මේ කැනල් එකෙන්. අපි ගත්තොත් මේ කැනල් එකෙන් හරියට බ්‍රේක් කරලා තියෙනවා. එතකොට මේක උනත් ගන්න පුළුවන්. අපිට පේනවා මේ කැන්ඩල් දෙකම බුලිෂ් එන්ගල්ෆින් කැන්ඩල්ස්. ඒතකොට එහෙම අවස්ථාවල අපිට ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු දැන් අපිට මේ එන්ට්‍රි එක මිස් වුණා කියලා. එතකොට අපිට කරන්න තියෙන්නේ එක පාට් ෆෝමෝ වෙලා බයි කරන්න නැතුව ආයසරයක් 50 පීරියඩ් එක කිට්ටුවට මාකට් එක රීට්‍රේස් වෙනකන් ඉන්න එක. එක්කෝ 50 එකට හරි 200 එකට හරි. එතකොට අපිට පේනවා මෙතනදී එහෙම රීට්‍රේස් වෙලා මෙතනත් බුලිෂ් එන්ගල්ෆින් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ මෙතන නම් බුලිෂ් එන්ගල්ෆින් නැහැ. ඊට පස්සේ මෙතන හදලා තියෙනවා ආයි බුලිෂ් එන්ගල්ෆින් එකක්. එතකොට අපිට ওই අවස්ථා කිහිපෙදිම මේකට එන්ටර් වෙන්න තිබ්බා. ඒ කියන්නේ swing trade හැටියට. ඊට පස්සේ දැන් මෙතනදී ගත්තොත් එහෙම අපි මේකට RSI දාගෙන බැලුවොත් එහෙම අපිට වෙනවා මෙතනදී තියෙනවා. ඒ කියන්නේ අපි කොහොම මේකේ support level එකක් ඇඳගත්තොත් අපිට වෙනවා price section එකේ තියෙනවා higher lows නමුත් RSI එකේ තියෙන equal lows. ඒතකොට මෙතන hidden bullish divergence එකකුත් තිබිලා තියෙනවා. ඉතින් hidden bullish divergence එකක් එක්ක 50 period එකෙන් support උත් හම්බෙලා ඊට පස්සේ ඔතන හැදිලා තියෙනවා bullish engulfing එකක්. ඒ කියන්නේ හරිම strong ඒ කියන්නේ signal එකක් තමයි මෙතනදී අපිට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම අවස්ථාවල අපිට හොඳ swing trade වලට enter වෙන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න ඕනේ දේ තමයි මෙහෙම retrace වෙලා අනිවාර්යෙන් 50 එක හරි 200 එක හරි hold කරගෙන ඉන්න ඕනේ. එහෙම hold කරගෙන හිටියොත් විතරයි අපි trade වලට enter වෙන්නේ. ඉතින් දැන් හෝල් කරගෙන හිටියේ නැත්නම් අපිට ඒකට හොඳ උදාහරණයක් තමයි මෙන්න මෙතන ඇති වෙලා තියෙන එක. දැන් ඕකේ গোল্ডන් ක්‍රොස් එකේ අනිත් පැත්තනේ අපි ඩෙත් ක්‍රොස් කියලා සලකන්නේ. එතකොට හරියට ඩෙත් ක්‍රොස් එකක් ඇති වුණොත් අපිට ෂෝට් පොසිෂන් වලට එන්ටර් වෙන්නත් පුළුවන් swing ෂෝට් පොසිෂන්ස් වලට. අපිට දැන් මෙතන පේනවා ඩෙත් ක්‍රොස් එකක් ඇති වෙලා තියෙනවා. නමුත් එතකොට මාකට් එක ගොඩක් යට තිබිලා තියෙන්නේ. ඉතින් අපි එහෙම අවස්ථාවල එන්ටර් වෙන්නේ රීට්‍රේස් වෙනකන් ඉන්නවා. රීට්‍රේස් වෙලා අපිට පේනවා මෙතන 200 එකෙන් රිජෙක්ට් වුණාට යටට රිජෙක්ට් වුණාට ආයසරයක් 50 එකෙන් සපෝට් හම්බෙලා උඩට අප් වෙලා 200 එකෙන් රිජෙක්ට් වෙන්නේ නැහැ හරියට උඩ ක්ලෝස් වෙනවා. දැන් මෙතෙන්ට එනකොට උඩ ක්ලෝස් වෙනවා. එතකොට අපිට පේනවා 50 එක බ්‍රේක් වෙන්නේ නැහැ කියලා 200 එකෙන් රිජෙක්ට් වුණත් එක අවස්ථාවකවත් බ්‍රේක් කියලා නැහැ গোল্ডන් ක්‍රොස් එක හැදෙනකම්ම. ඉතින් ඒක නිසා අපි අර එක පාරට එන්ටර් වෙන්න හොඳ නැහැ. අර මං කලින් කිව්වා වගේ එහෙම අවස්ථාවල අනිවාර්යෙන් එක්කෝ 200 එකකින් හරි 50 එකකින් හරි රිජෙක්ට් වෙලා 50 එකට යටින් ආයසරයක් ක්ලෝස් වෙනකන් ඉන්න ඕනේ. গোল্ডන් ක්‍රොස් එකක් නම් 50 එකට උඩින්. ඉතින් ඒක මතක තියාගන්න ඕනේ නැත්නම් ලොස් කරගන්න ඉඩ කඩක් තියෙනවා.
එතකොට ඊට පස්සේ දැන් මෙතන අපිට පේනවා මෙතන ගෝල්ඩන් ක්‍රොස් එකක් ඇති වුණා. ඊට පස්සේ කරෙක්ට් වෙලා 200 එක පොඩ්ඩක් බ්‍රේක් වුණාට ආයෙසරයක් උඩට ඇවිල්ලා 200 එකෙන් සපෝට් හම්බෙලා 50 එක උඩ ක්ලෝස් වෙච්ච ගතියක් තියෙනවා. එතකොට දැන් කොහොම තැනකදී අපි එන්ට වුණත් අපිට 100ට 10ක 20ක ප්‍රොෆිට් ගන්න පුළුවන්. මෙතනදී 100ට 20ක විතර ප්‍රොෆිට් වලට යන්න අවස්ථාවක් තිබ්බා. ඉතින් ටාගට්ස් ගන්නකොට අපිට කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි අපිට 50 සිම්පල් මූවිං ඇවරේජ් එකට යම් ගැප් එකක් යටින් තියාගෙන අපේ ස්ටොප් ලොස් එක දිගට මූව් කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් අපි හිතමු අපි මෙතන දිෙන්ට උනා කියලා. ඊට පස්සේ අපිට පේනවා මෙතන ස්විං හයි එකක් හදනවා. ඊට පස්සේ ඔය ස්විං හයි එක බ්‍රේක් කරනකොට අපේ ස්ටොප් ලොස් එක මෙතන අලුතෙන් හැදිච්ච ස්විං ලෝ එකට අපි ගේනවා. එතකොට ඊට පස්සේ අලුතෙන් ස්විං හයි එකක් හදනවා. ඒක බ්‍රේක් වෙනකොට අපේ ස්ටොප් ලොස් එක අලුතෙන් හැදිච්ච ස්විං ලෝ එක යටට ගේනවා. ඉතින් ඔය විදිහට අපිට මේක කියන්නේ හොඳ ප්‍රොෆිට් එකක්, කියන්නේ සෑහෙන ප්‍රොෆිට් එකක් එනකන් සමහරවිට 100ට 100කටත් වැඩි ප්‍රොෆිට් එකක් එනකන් අපිට හෝල් කරගෙන ඉන්න පුළුවන්. එතකොට විශේෂයෙන් අපි මෙතනදී ස්විං ට්‍රේඩ් වලට එන්ටර් වෙනකොට ගොඩක් හොඳයි ස්පොට් එකේ එන්ටර් වෙනවා නම්. එතකොට රිස්ක් එක අඩුයි. ඉතින් ලෙවරේජ් ට්‍රේඩ් කරනවා නම් කලබල වෙන්නේ නැතුව පොඩි ලෙවරේජ් දාලා, ඒ කියන්නේ පහට අඩුවෙන් වගේ ලෙවරේජ් දාන්න පුළුවන් නම් හොඳයි. ඉතින් එහෙම පොඩි ලෙවරේජ් දාලා අපිට ලෙවරේජ් ට්‍රේඩ් කරන්න අවස්ථාවකුත් තියෙනවා ෆියුචර්ස් වගේ. නමුත් එතකොට අපිට හොඳ ස්ටොප් ලොස් එකක්, ඒ කියන්නේ සේෆ් ස්ටොප් ලොස් එකක් හැම වෙලෙම පාවිච්චි කරන්න වෙනවා. ඒකත් මතක තියාගන්න. එතකොට ඒක නිසා දැන් කොහොමටත් මේ කොස්මෝස් කියන කොයින් එක ඇටම් සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් ඉන්න මේක රීට්‍රේස් වුණොත් අර අපිට මෙතනදීත් පාවිච්චි කරන්න පුළුවන් ෆිබනාචි රීට්‍රේස්මන්ට් ටූල් එක. එහෙම නැත්නම් මේක රීට්‍රේස් වෙලා ආයසරයක් මේ 50 එක කිට්ටුවෙන් සපෝට් හම්බුනොත් එහෙම අපිට ආයසරයක් ට්‍රේඩ් වලට එන්ටර් වෙන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ ඔය වගේ තව කොයින් එකක් තමයි XT සෙට් කියලා මම නිකන් බලන්න යනකොට හම්බෙච්ච එක. මේකෙත් අපිට පේනවා ඩේලි චාර්ට් එකේ ගෝල්ඩන් ක්‍රොස් එකක් හැදෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් මෙතනදිත් අපිට පේනවා දැනටමත් මේක ගොඩක් අප් වෙලා තියෙන්නේ. ඒක නිසා අපිට එක්කෝ 4 hour chart එකට ගිහිල්ලා වගේ මේකෙත් අපිට 50 එක කිට්ටුවට රීට්‍රේස් වෙනවද කියලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ෆිබනාචි රීට්‍රේස්මන්ට් ටූල් එක අරගෙන ඔහම ඇඳලා ඊට පස්සේ මේකේ 330.2 ලෙවල් එකකින් හරි, එහෙම නැත්නම් ගෝල්ඩන් ප්‍රොග්‍රෙස් පොකට් එකකින් හරි හරියට බවුන්ස් වුණොත් එහෙම ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔහොම කොයින්ස් ගෝල්ඩන් ක්‍රොස් එක හැදෙන කොයින්ස් බලන්න අඳුර ගන්න පුළුවන්ද කියලා, ඒ කියන්නේ පොඩ්ඩක් ඔයාලා විශේෂයෙන් බලන කොයින්ස් අරගෙන. එතකොට ඕක මම කියන්නේ දැන් මතක් කරන්න අදහස් කරන්න එක හේතුවක් තමයි දැන් මාකට් එක රීට්‍රේස් වෙච්ච නිසා සමහර කොයින්ස් වල ඔය විශේෂයෙන් 4 hour chart එකේ ගෝල්ඩන් ක්‍රොස් ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා. එක්කෝ ඇති වෙලා තියෙනවා නම් ගොඩක් වෙලාවට 50 එකට, එහෙම නැත්නම් 200 එකට කිට්ටුවට රීට්‍රේස් වෙලා තියෙන්න පුළුවන්. කියන්නේ මම හරියට චෙක් කරේ නැහැ. නමුත් ඔයාලා චෙක් කරලා බැලුවොත් එහෙම අවස්ථා සමහර විට තියෙන්න ඉඩකඩක් තියෙනවා. දැන් මම කලින් ෂෙයා කරපු එකක් නේ අර ආවේ කියන්නේ. දැන් මම ඕක ෂෙයා කරන්න එක හේතුවක් තමයි මෙතන ගෝල්ඩන් ක්‍රොස් එක හැදිච්ච එක. නමුත් දැන් මම එතනදී කිව්වා ගෝල්ඩන් ක්‍රොස් එක හැදුනට, ඒ කියන්නේ මම ගෝල්ඩන් ක්‍රොස් එක හැදුන කතාවක් කිව්වේ නැහැ. يعني නමුත් 50 එක කිට්ටුවට මාකට් එක එනකන් ඉන්න කියලා මම කිව්වා. ඒ කියන්නේ එන්ට වෙනවා නම්, يعني ඒ කිට්ටුවෙන් බවුන්ස් වෙනොත් තමයි එන්ට වෙන්න කියලා මම කිව්වේ. එතකොට දැන් මෙතනදී අපිට පේනවා අර එහෙම හරි බවුන්ස් එකක් එනකන් ඉන්නේ නැතුව එන්ට වෙන එකේ අනතුරුදායකකම. අපිට පේනවා මෙතන 50 එක කිට්ටුවට ආවට 200 එකෙන්වත් 50 එකෙන්වත් ප්‍රයිස් එක හෝල්ඩ් කරේ නැහැ. බිට්කොයින් ඩම්ප් වෙච්ච එකත් එක දිගට ඩම්ප් වුණා. ඉතින් බිට්කොයින් ඩම්ප් වුනේ නැත්තම් මේක ගොඩක් වෙලාවට මෙතන රෙසිස්ටන්ස් එකත් බ්‍රේක් කරලා අප් වෙන්න ලොකු ඉඩකඩක් තිබ්බා. ඉතින් බිට්කොයින් කරෙක්ට් වෙච්ච නිසා ඒ අවස්ථාව අපිට මගහැරුණා. එතකොට ඊට පස්සේ ඒකයි අර මං කිව්වේ හැම වෙලේම මේ රීට්‍රේස් වෙලා ඔය 50 පීරියඩ් එකෙන් එහෙම නැත්නම් 200 පීරියඩ් එකෙන් හරියට සපෝට් එකක් හම් වෙනකන් අපි එන්ටර් වෙන්න හොඳ නැහැ. එතකොට ඊට පස්සේ ඩෙත් ක්‍රොස් එකක් හැදිලා තියෙනවා. දැන් ඩෙත් ක්‍රොස් එක හැදුනා කියලා අපිට අපි ඔතනදී එකපාරට එන්ටර් වෙන්නේ නැහැ. මොකද මාකට් එක ගොඩක් යටට ගිහිල්ලා තියෙනවා. එතකොට අපි බලන්න ඉන්න ඕනේ ආපහු උඩට ඇවිල්ලා එක්කෝ 50 එකෙන් නැත්නම් 200 එකෙන් රිජෙක්ට් වෙලා ආයෙ යටට වැටෙනවද කියලා. එතකොට ඔන්න අපිට අවස්ථාවක් තියෙනවා ෂෝට් පොසිෂන්ස් වලට එන්ටර් වෙන්න ස්විං ට්‍රේඩ් හැටියට. එතකොට ඔය වගේ තව කොයින් ගොඩාක් ඇති දැනට අපිට අඳුර ගන්න පුළුවන් ඒවා. ඒක නිසා චාර්ට් චෙක් කරලා බලන්න. අපි
ගත්තොත් එහෙම ඉතින් මෙහෙම කොයින් සම්බුණොත් මම ෂයා කරන්නම් ඊට පස්සේ ඔයාලා චාට් චෙක් කරනකොට මෙහෙම කොයින් හම්බුණොත් ඒ කියන්නේ গোল্ডන් ක්‍රොස් එක හම් ඇති වෙන එහෙම නැත්නම් গোল্ডන් ක්‍රොස් එකට එකේ කිට්ටුවට ප්‍රයිස් ඇක්ෂන් එක රීට්‍රේස් වෙච්ච අවස්ථාව හම්බුණොත් අපේ ගෲප් එකට ෂයා කරන්න එතකොට කට්ටියන්ටම ඒක ප්‍රයෝජනවත් වෙයි ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් ඉතීරියම් වලට වෙලා තියෙන දේ බලමු පොඩ්ඩක් ඉතින් ඉතීරියම් අපිට පේනවා දැනට 200 එකේ කියන 4 hour 200 එකෙන් යට තමයි ට්‍රේඩ් වෙන්නේ. එතකොට ඩේලි චාට් එක ගත්තාම අපිට පේනවා දැන් ඩේලි චාට් එකේ ඉතීරියම් වල මෙතන গোল্ডන් ක්‍රොස් එකක් හැදුනා. ඊට පස්සේ දැනට 50 සිම්පල් එක කිට්ටුවට ඇවිල්ලා තමයි දැනට හෝල් කරගෙන ඉන්නේ. ඉතින් ඔතනින් බවුන්ස් වුණොත් අර අපි කතා වුණා වගේ මෙතනින් හරියට සපෝට් එකක් හම්බෙලා ඒකෝ බුලිෂන් ගල්පින් එකක් වගේ හම්බෙලා අපිට පොඩි ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා ඒක චෙක් කරගන්න ඕනේ. එතකොට මෙතනින් අපිට ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න අවස්ථාවක් තියෙනවා. නමුත් හරියට කන්ෆර්මේෂන් ගන්න නැතුව එන්ටර් වෙන්න හොඳ නැහැ. අපිට දැන් ඔය අපි හිතමු 50 එක ලොස් වුණා කියලා. එතකොට අපිට හොඳ සෝන් එකක් තියෙනවා ඇතරම ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. ඒ තමයි මෙන්න මේ 200 සිම්පල් මූවිං ඇවරේජ් එක කිට්ටුව තියෙන මේ සෝන් එක. එතකොට ඕකේ 200 එක විතරක් නෙමෙයි අපිට පේනවා මෙතන කියන හොඳ සපෝට් සෝන් එකක් තියෙනවා. එතකොට ඇත්තටම මේක ඕඩර් බ්ලොක් එකක් කියලා අපි කියන්නේ. මේ හරි හොඳ ඕඩර් බ්ලොක් එකක් තියෙනවා. මම ඒ සම්බන්ධයෙන් පස්සේ වීඩියෝ කිහිපයක් කරන්නම්. ඉතින් එතකොට මේ ඕඩර් බ්ලොක් එකයි ඊට පස්සේ මෙතන තියෙන 200 එකයි සේරම තියෙන නිසා මේක ස්ට්‍රෝං සපෝට් එකක් හැටියට වැඩ කරනවා. ඉතින් බැරි වෙලාවත් මේක ලොස් වුණොත් එහෙම එතකොට අපිට ස්ථීරව මේ කියන්නේ සෑහෙන විශ්වාසයකින් කියන්න පුළුවන් මේ සෝන් එකකින් සින් ට්‍රේඩ් එකට එන්ටර් වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් මම කියන්නේ ওই සෝන් එකට එයිම කියලා බැරි වෙලාවත් මේක ලොස් වුණොත් විතරක්. එතකොට අපිට කරන්න තියෙන ওই වගේ සෝන් වල ලිමිට් ඕඩර්ස් දාගෙන ඉන්නත් පුළුවන්. පොඩි හරි බවුන්ස් එකක් ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් කලාතුරකින් තමයි මෙහෙම විශේෂයෙන් 200 පීරියඩ් එක ඩේලි චාට් එකේ එක පාරට බ්‍රේක් වෙන්නේ. එක පාරට බ්‍රේක් කළා යටට වැටෙන්නේ ගොඩක් කලාතුරකින්. ඒක හින්දා ගොඩක් වෙලාවට මේ සෝන් එකට ආවොත් එහෙම ඕකෙන් 5ක 10ක හරි බවුන්ස් එකක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට අපිට ප්‍රොෆිට් ගන්න අවස්ථාවක් තියෙනවා බැරි වෙලාවත් ආවොත්. ඒ කියන්නේ එනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඊට පස්සේ අපි ඩොට් ගත්තොත් එහෙම ඩොට්ලත් අපිට පේනවා මෙතන දැන් මේක නම් එන්ට්‍රි එක ගොඩක් ගිහිල්ලා තියෙන්නේ. ඒක গোল্ডන් ක්‍රොස් එක හැදිලා තියෙනවා. ඊට පස්සේ අපිට පේනවා 250 පීරියඩ් එකට රීට්‍රේස් වෙලා ඒක හෝල් කරගෙන උඩට අප් වෙලා තියෙන හැටි. ඉතින් ඒක හින්දා දැනට මාකට් එක මෙහෙම කරෙක්ෂන් එකක් ගිය නිසා කොයින්ස් පොඩ්ඩක් ඒ කියන්නේ පැය 4 චාට් එක අරගෙන ඊට පස්සේ දවසේ චාට් එකයි පැය 4 චාට් එකයි අරගෙන ඕකට දාගන්න 200 එකයි 50 එකයි සිම්පල් මූවිං ඇවරේජ්. එතකොට ඕක දාගෙන ඊට පස්සේ අපිට গোল্ডන් ක්‍රොස් හැදිලා තියෙනවා නම් ඒව බලාගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ গোল্ডන් ක්‍රොස් හැදෙන්න අවස්ථාවක් තියෙනවා නම් කිට්ටුවට ඇවිල්ලා එතකොටත් ඒ ගැන විශේෂ අවධානයෙන් ඉන්න පුළුවන්. ඊට පස්සේ গোল্ডන් ක්‍රොස් එක හැදිලා රීට්‍රේස් වෙලා තියෙනවා නම් 50 එකට හරි 200 එකට හරි වගේ එතකොටත් අපිට ඒ කොයින් ගැන විශේෂයෙන් මොනිටර් කරගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. එහෙම කරලා අපිට පුළුවන්කමක් තියෙනවා හොඳ ස්විං ට්‍රේඩ් වලට ඔපචුනිටීස් ලබා ගන්න. එතකොට ඇත්තරම දැන් ස්විං ට්‍රේඩ් වලට එන්ටර් වෙන ක්‍රම ගොඩක් තියෙනවා. මම ඔය එකක් විතරයි කිව්වේ. ඉතින් දැනට වීඩියෝ එක ටිකක් දිග වෙන නිසා මම ඉදිරියේදී තව ස්විං ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න වෙනකොට අපිට අනුගමනය කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් කියලා දෙන්නම්. එතකොට ඒවත් පාවිච්චි කරලා අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. දැනට ඔයාලා චාට් චෙක් කරලා මෙහෙම ඒව හම්බුණොත් අපේ කියන්නේ ගෲප් එකේ අනිත් අයටත් ෂෙයා කරන්න. එතකොට යාළට ප්‍රයෝජනයකට ගන්න පුළුවන්කමක් තියෙනවා. දැයි පරිස්සමින් ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.